ආයුබෝවන් සුබ උදැසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පත්තිකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තල කොරෝනා වෛරස් ව්‍යාප්තිය මෙරටින් තුරන් කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නවා ජනපති අවධාරණය කරයි කොරෝනා වෛරස් ව්‍යාප්තිය පිළිබඳව කාතිනල් හිමියන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි රටේ පවතින වත්මන් තත්ත්වය හමුවේ මහමැතිවරණය පවත්වනවාද නැද්ද යන්න පිළිබඳව තීරණයක් දිය යුතුයි සජිත් රජේට කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් කොරෝනා වෛරස් ව්‍යාප්තිය පිළිබඳව දකුණු ආසියානු රටවල රාජ්‍ය නායකින්ගේ වීඩියෝ සංවාදයක් ඊයේ පසුරුවේ පැවැත්වුණා. එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය වැළැක්වීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවයි. කොරෝනා වෛරස් ව්‍යාප්තිය පිළිබඳව සා කලාපීය රටවල රාජ්‍ය නායකයින් අතර වීඩියෝ සංවාදයක් ආරම්භ වුණා. ඒ කොරෝනා වෛරසයට එරෙහිව සටන් වැදීම සඳහා ශක්තිමත් ක්‍රමෝපායක් සැකසීමට දකුණු ආසියාතික රටවල නායකත්වය එක්ව යුතු බවට ඉකුද්දා ඉන්දියා ආක්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිදු කළ ප්‍රකාශයේ ප්‍රතිඵලයක් ලෙසයි. ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මෙම සංවාදය සඳහා එක්වීමට තීරණය කළා. මම ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට. අපේ අදහස් අරගෙන මෙම වෛරසය පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු සකස් කිරීම පිළිබඳව. අපට තියෙන අභියෝගය මෙම වෛරසය රටට ඇතුළුවීම වළක්වා ගැනීම සහ මෙම වෛරසය පාලනය කිරීම. මේ වැඩිම ශ්‍රමිකින් සංඛ්‍යාවක් සිටින්නේ ඉතාලියේ සහ දකුණු කොරියාවේ. අපි ඔවුන් මෙරටට ගෙන්වගෙන නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. අප රටේ කොරෝනා වෛරසය පළමුවෙන්ම ආසාදනය වුණේ චීන ජාතික කාන්තාවකට. අපට හැකි වුණා ඇයව සුව කර නැවත රට බලා පිටත් කිරීමට. පළමු ශ්‍රී ලාංකික රෝගියා ලෙස වාර්තා වූ සංචාරක මග පින්වන්නිකු අපට හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා මේ වන විට අපි සියලු රෝගල් සූදානම් කරමින් සිටිනවා අප මෙම වෛරසයේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට හැකි සෑම ආකාරයෙන්ම දැනුවත් කර තිබෙනවා මේ වන විට මෙරට පාර්ලිමේන්තුව විසිරුවා හැර තිබෙනවා කෙසේ වෙතත් මේ වන විට මැතිවරණ ජනහමු පැවැත්වීමද අප අවලංගු කර තිබෙනවා සියලු සාක් රාජ්‍ය නායකින් එක්ව මෙම වෛරසයේ මැඩ පැවැත්වීම සඳහා ඉදිරියටත් එක්ව කටයුතු කළ යුතුයි අප මේ මොහොතේ සාක් රටවල් එක්ව ආර්ථිකය ශක්තිමත් කිරීමට නැගී සිටිය යුතුයි SAARC leaders to formulate a mechanism to assist our economies to tide over this very difficult period. පූජ්‍ය තමාඩුවේ සරණතිස්ස නාහිමියන්ට අක්තපත්‍ර ප්‍රදානය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ඊයේ පෙරවරුවේ සිදු කෙරුණා. ගිරවාපත්තුවේ සහ මාතර පළාතේ ප්‍රධානාධිකරණ සංඝ නායක පදවියට පත් ඓතිහාසික වැට්වත්ත නව කෙළගමුවක් පුරාණ විහාරාධිපති හා කලවැල්ගම සිරි සුමන සාරාමාධිපති පූජ්‍ය තමාඩුවේ සරණතිස්ස නාහිමියන්ට අක්තපත්‍ර ප්‍රදානය කිරීම සිදු කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙළියත්ත පුවක් දණ්ඩාව පංචතූපාරාම විහාරස්ථානයට ගොස් යටිකල මංගල නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. රටේ පවතින වත්මන් තත්ත්වය තුළ මහමැතිවරණය පැවැත්වීමට හැකිදැයි පැහැදිලි පිළිතුරක් රජය ලබා දිය යුතු බව සමග ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. කරුණා කරලා දැන් හෙඩ්ලයින් ගහන්න එපා මැතිවරණ නවත්තන්නේ කිව්වයි. නමුත් මම අහන්නේ මේ වගේ තත්ත්වයන් තුළ මැතිවරණ කරන්න පුළුවන්ද? මැතිවරණ කළ හැකිද? කරුණා කරලා ඒකට උත්තරයක් දෙන්න. පිරිසිදු විසඳුමක් ලබා දෙන්න. වේදිකාවක් ගහන්න බෑ. කතාවක් කරන්නට බෑ. ජනතාව ආමන්ත්‍රණය කරන්නටත් බෑ. ආවරණය වුණු හෝල් වලත් රැස්වීම් තියන්නට බෑ. සති දෙකක් රැස්වීම් තහනම්. ඒක හරි. ඒක නිවැරදි. ඊටත් වැඩිය පුළුල් තීන්දුව తీරන ගන්නට ඕන තත්ත්වයේ බරපතල තත්ත්වයකට පත්වන්නට පෙර රටක් පාලනය කරනකොට වැඩිපුර අසුභවාදීව සිදුවෙනවයි කියලා හිතන නරක දේ ගැන පොඩ්ඩක් වැඩියෙන් හිතන්නට ඕන. මුව ආවරණ දාලා ඡන්දදායකයන්ට අපේ මුහුණුවක් පේන්නේ නැති වෙන්න ඡන්දදායකින්ට අතට අතට දෙන්න බැරුව මේ අත් ආවරණ එහෙම නැත්නම් ග්ලව්ස් දාගෙන එතකොට ඒව ඇඳගෙනද මැතිවරණ කරන්න කියන්නේ. ඉතින් පැහැදිලිව අපිට පිරිසිදු තීන්දුවක් අවශ්‍යයි. කතා කරන්න නැතුව නිද්‍රාශීලීව සිටීම බොහොම බරපතල වරදක් මේ රජයක. මේ තුනෙන් දෙක ගැන හිතේ තියාගෙන තුනෙන් දෙක දෙන්නත් මිනිස්සු ඉන්නට ඕනේ. මිනිස් ජීවිතවලට දෙන්න ඕන ප්‍රමුඛ ස්ථානය ලබා දෙන්න.
கொரோனா வைரஸ் வியாப்திய பாலனை கிரீம சந்தகா லபன தக அட்டவனதா சிட்ட தினகதக் ரத்தின சூத்திரே தேசனா கரு ரட்டட செத்பதா ஆசிர்வாத கிரீமட்டு தீரனை கரதிபாவு அஸ்கிரி பார்ஷவி மகாநாயக்க அதிபூஜ்ச வர்க்காகுட ஸ்ரீ ஞானரத்தன மகாநாகிமியன் பவசனவா உன்வகன் சேவேபாவு பிரகாஷுகளே மகானுவர் பிரதேசே பவதி மாத்திய ஹோமோகதி ரத்தின சூத்திரே தேசனா கிரீமின் ஏ விபக்தி துருக்கரகன்னட பொலுவான் கியனேக அப்பி பௌத்த சேம தினா வகேம அபௌத்தேனுத் ඒ පිළිගන්නවා දළදා මාලිගාවේදී 18 වෙනිදා අවස්භාගී මේ රතන සූත්‍ර දේශනාව ඒ දවස් හතක් මුළුල්ලේම රතන සූත්‍රයේ දේශනා කරලා ඒ මහා විපතින් මුළු ලෝකේම ගලවා ගන්නට මුළු ලෝකේටම ශාන්තිය සිත සලසා දීම සඳහා මහත් කරුණාවෙන් සියලෝ මහා සංඝ රත්නේ එක් රැස් වෙලා ඒ කාර්යය තාම හොඳින් සිද්ධ කිරීමට අපි බලාපොරොත්තු සිටිනවා මේ අතර කොරෝනා වෛරසය ව්‍යාප්ත වූයේ කෙසේද යන්න පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කළ යුතු බව කොළඹ අග්‍රාධිගුරු මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් අග්‍රාධිගුරු නිලනිවසේ පැවති දේවමෙහෙයට එක්වමින් ප්‍රකාශ කළා. සමහර විද්‍යාගාරවල රාශිගතව සිදුවන අත්හදා බැලීම් තුළින් තමයි මේ වගේ විෂ බීජ ලෝකය තුළ පැතිරිලා යන්නේ. මේවා සිදු කරන්නේ මේ දුප්පත් රටවල්වල මිනිස්සු නෙමෙයි. මේවා සිදු කරන්නේ පොහොසත් රටවල්වල ඉතාමත්ම දියුණුයි කියලා කියාගන්න රටවල්වල විද්‍යාගාර පරිේශනාගාර වගේ තැන්වල. මේ විෂ බීජ පැතිරවීම මෙවැනි දේවල් නිෂ්පාදනය කිරීම මනුෂ්‍ය වර්ගයාට විරුද්ධව කරන ඉතාමත්ම භයානක අපරාධයක්. මේ කොරෝනා විෂ බීජ ඇති වුණේ කොහොමද කියන එක ගැන ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින් ඉදිරි මහමැතිවරණය සඳහා අප මුදල් භාර ගැනීම හෝ නාම යෝජනා භාර ගැනීම සිදු නොකරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා. මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් උපුටා ගැනීම. මේට පෙර නිවේදනය කළ පරිදි මාර්තු 17-18 යන දින දෙකෙහි කාර්යාල වේලාවන් තුල හා මාර්තු 19 වන දින පෙරවරු 8:30 සිට මධ්‍යහන 12 දක්වා අප මුදල් භාර ගැනීම සහ නාම යෝජනා භාර ගැනීම සිදු කෙරෙනු ඇති බවද වැඩිදුරටත් දන්වා සිටිනු ලැබේ. උපුටා ගැනීම අවසන්. මාර්තු 19 වෙනි දින නාම යෝජනා භාර ගැනීමේ කටයුතු සහ විරෝධතා දැක්වීමේ අදාළ කටයුතුද ඒ පිළිබඳව තීරණ ගැනීමේ කටයුතු අවසන් වූ පසු තේරීම් භාර නිලධාරීන් විසින් දන්වා එවනු ලබන තොරතුරු අනුව මැතිවරණ කොමිෂන් සභාව විසින් ඡන්ද විමසීමේ දැන්වීම 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24-1 වගන්තයේ යටතේ ප්‍රසිද්ධ කරනු ලැබෙනු ඇත. තැපැල් ඡන්ද කාච කිරීම සඳහා වූ ඉල්ලුම් පත්‍ර මාර්තු 17 වෙනි දින මධ්‍යම රාත් 12 දක්වා භාර ගැනීමට කටයුතු කරන ලෙස ඒ දිස්ත්‍රික්කයේ මැතිවරණ බලධාරීන් වෙත උපදෙස් දී ඇත. මාර්තු 17-18-19 යන දිනයන්හිදී නාම යෝජනා භාර දීමට පැමිණෙන දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ගේ බලයල නියෝජිතයන්ගෙන් පමණක්ද නාම යෝජනා ශාලාව කැඳවාගෙන එමෙන්ම නාම යෝජනා ශාලාව අවට ඔබගේ ආධාරකරුවන් රැස් කරවීමෙන් කැඳවීමෙන් වළකින ලෙසද ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. ඒට හේතු දෙකක්. එකක් මැතිවරණ නීති යටතේ පෙළපාලිය එවැනි නීති විරෝධී රැස්වීම් පැවැත්වීම තහනම්. මේ අතර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සිය නාම යෝජනා පත්‍රයට අත්සන් තබනු ලැබුවා. එක්සත් ජාතික පක්ෂයේ අනාගත නායකයා කවුරුන්ද යන පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා විසින් පැහැදිලි ප්‍රකාශයක් සිදු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂය දෙකට වෙලා නැහැ. එක්සත් ජාතික පක්ෂය එහෙම තියෙනවා. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන් බහුතරයක් සමගි ජන බලවේගය තුලින් සජිත් ප්‍රේමදාස මැතිතුමා එකතු වෙලා තියෙනවා. මෙතන ප්‍රශ්න වෙන්නේ අවසානයේ ඉන්න 7-8 දෙනාත් සමගි ජන බලවේගයත් එක්ක ආවහම එහාට යන්තම් සක්මන් කරන්න විතරයි තියෙන්නේ. එතකොට එකම පක්ෂයක් තමයි අපි එක්සත් ජාතික පක්ෂයද. අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඉතාමත් පැහැදිලිව එතුමා එක්ක මේ ගමනාව අවසාන මොහොතේ මේ වෙලාවේ මම කියන්නේ ඉතාමත් පැහැදිලිව කරුණාකර අපේ නායකතුමා යම් තීරණයක් ගත යුතු වෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමත් ඒ තීන්දුවට එකඟතාවය පළ කරනවා. මම අහන්නේ ළඟට දැන් මේ වෙලාවේ එක්සත් ජාතික පක්ෂය තුල තව අවුරුද්දක් දෙකක් අපේ නායකතුමා ඉදී. ඊට පස්සේ කවුද මේක නායකත්වයට එන්නේ? අපිට පැහැදිලිව ප්‍රකාශයක් කරන්නට ඕන ඊළඟ නායකය කවුද එක්සත් ජාතික පක්ෂය කියලා. අපිට පේනවා සමගි ජන බලවේගයේ අද නායකත්වය අරගෙන තිබෙනවා. එතුමා තරුණ නායකයෙක් හැටියට තව අවුරුදු 10ක් 15ක් 20ක් වුණත් ඉස්සරහට යන්න පුළුවන්.
ඉදිරි මහමැතිවරණය පවත්වනවාද නැද්ද යන්න තීන්දුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් තීරණය කළ යුතු බව හිටපු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා. ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. මැතිවරණ කොමසාරිස්තුමා තමයි මේ මැතිවරණය කරන්නේ. අපි පාර්ලිමේන්තුව විසුරුන අවස්ථාව වෙනකොට මේ ප්‍රශ්නේ තිබුණේ නැහැ. අපි පාර්ලිමේන්තුව විසුරුවේ දෙවෙනිදා. ඒතකොට මේ ප්‍රශ්නේ තිබුණේ නැහැ. දැන් තමයි මේ ප්‍රශ්නේ මේ තැනට ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට මැතිවරණ කොමසාරිස්තුමාට පුළුවන් කොමිෂන් සභාවට සම්පූර්ණ බලය තියෙනවා. කොමිෂන් සභාව තමයි මේකේ බලධාරියා. ඒක කොමිෂන් සභාවට පුළුවන් යම්කිසි තීන්දුවක් අරගන්න මැතිවරණ තියනවද නැද්ද කියලා. මම පෞද්ගලිකව මේ මැතිවරණේ කල් දැම්මා කියලා අපි කිසිම ප්‍රශ්නකුත් නැහැ. නැත්තම් පාර්ලිමේන්තුව කැඳවල මේ ප්‍රශ්නේ කතා කරන්න කිසි ප්‍රශ්නකුත් නැහැ. ඡන්ද කරන්න මිනිස්සු ඉන්න ඕනේ. අපි රැස්වීම තියන්නේ ඡන්ද කරන්නත් බෑ. විපක්ෂයට උමනාවක් ඇති කොහොම හරි කොරෝනා බෝ කරලා හරි මේ වෙලේ ඡන්ද කල් දාගන්න. මේක පිටින් දාලා හරි ඒගොල්ලන්ට යම්කිසි වාසියක් ගන්න පුළුවන් නම් ඒගොල්ලෝ වාසිය ගත්තට අපිට ප්‍රශ්නයක් නැහැ. අපි ඔක්කොම කතා කරලා මැතිවරණ කොමසාරිස්තුමත් එක්ක කතා කරලා මේ ප්‍රශ්නේ විසඳා ගන්න. පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීම සිදු කළ යුත්තේ අදාළ විද්වත් බලධාරීන් විස දේශපාලඥ ඉන්නවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගිපණ්ඩාර මහතා පවසනවා. සිරිකුත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසුවා. දැන් ඊයේ සමගි ජන බලවේගයේ නායකතුමා සඳහන් කරනවා ආණ්ඩුවත් එක්කලා කොරෝනා ඩීල් එකක් දාලා ඡන්ද කල් දාන්න හදනවා කියලා. බලන්නකෝ මේ වගේ කතන්දර. මෙහෙම මහජන් නියුත ඉන්නවද මෙහෙම නායකයෝ ඉන්නවද කියලා ආණ්ඩුවක් කොරෝනා ඩීල් දාන්නද මේ චෝදනාව කරන්නේ ආණ්ඩුවට. බැඳුම් කරයත් එක්කලා ගත්තාම බැඳුම් කරේ විවිධ පොත්පත් ලිව්වේ කවුද, ඩීල් දැම්මේ කවුද, කොකාමක් දැම්මේ කවුද, කාකපාද දැම්මේ කවුද, ටෙලිෆෝන් කෝල් 6370 දුන්නේ කවුද, මේවා පිළිබඳව මේ රටේ ජනතාව මැරලා ඉපදිලා නෙමෙයි හැමෝටම අවබෝධයක් තියෙනවා. රටක ව්‍යසනයක් එනවා නම්, විපත්තිදායක තත්ත්වයක් එනවා නම් වැදගත් වෙන්නේ අනෙක් කටයුතුද මේ රටේ ඉන්න ජනතාව බේරා ගැනීමද කියන එක අපේ මහජන නියුත ජනතා නායකයෝ තීන්දුව කරන්නට ඕන. දැන් මේවට විද්වතුන් ඉන්නානේ. පාර්ලිමේන්තුවට ආපු පළියට මයික් එකක් දැක්ක පළියට අපි එක්ස්පර්ට්ලා නෙමෙයිනේ. මේකේ එක්ස්පර්ට්ලා තමයි සෞඛ්‍ය බලධාරය. ඒ නිගමනයන් තමයි රජයේ බලධාරීන් විසින් ඇගෙයිමට ලක් කරලා ඉවරලා තීන්දුවක් ගත යුතු යන්නේ. මැතිවරණ කොමසාරිස්තුමත් එක්කලා. එහෙම නැතු මේ කවුරුහරි මන්ත්‍රීතුමෙක් හරි හිටපු මන්ත්‍රීතුමෙක් හෝ හිටපු අපේක්ෂකෙක් හෝ එහෙම කෙනෙක් කියන එක නෙමෙයිනේ වළංගු වෙන්නේ. උදස්සන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sethanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.